ලෝක වෙල්දපොලයේ තෙල්මිල ඉතාමත්ම සීක්‍රයන් පහත වැටිමින් පවතිනු. මේ වෙනකොට තෙල් බැරලයක ිල ඩොලර් විසිහතරක් විසි පහත් දක්කෝ අඩු වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම එක්ස ජති පක්ෂ ආණ්ඩුව දෙනකොට ලෝක වෙල්දපොලේ තෙල්මිල තිබුණි බැරලයක මිල ඩොලර් හැට හතක් වගේ ගානක. විශාල අගේයකින් මේ වෙනකොට තෙල් මිල අඩුවෙලා තිබියදී. ඒ සහනය ජනතාවට දෙනවා වෙනුවට. නැවතත් තෙල් මිල වැඩිකිරීමේ ක්‍රියාදාමයක රජය කටයුතු කරමින් යන. මිල සූත්‍රය අවලංගු කරාන රජය තෙල් මිල අඩිවීමේ සහනය ජනතාවට දෙන්නෝඩේ. එම නැත්තං අඩුමගාන ිල වැඩිවීම පානය කරන්න ඕනේ. තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට දෙදෙනවා කියන්නේ. ආර්ථිකයේ සියලුම අන්සවල්ට මේ මිල අඩුවීම බලපාන. ශේෂයෙන්ම බාණ්ඩ ප්‍රවාහණයඒවගේම අත්‍යවශ්‍ය බාණ්ඩෝල මිලතීරණයවීමට. එවගේම සාමාන්‍යය මිනිස්සුට්ට මේ වගේ අමාරු කාලෙක ප්‍රවාහනය තවන්ගේ ප්‍රවාහණ පසුගම් ොලින් යන්න උනහමතිය අමාරුකක්. මේ සියල්ලටම ප්‍රිලියමක් එනවා. මේ තෙල්මිල පාලනය කිරීම තුළින් නැත තෙල්මිලේ සහනය ජනතාවට ලබාදීම තුළින්. මේ සහනය ජනතාවට දෙන්න තෙල්මිල වැඩි කරන්න දෙන්න එපා මේ අයිෝOC ආයතනය වැඩිකිරීම සාධාරණ නෑවගේ මේ වගේ අවස්ථාවක ජනතාවට තවත් ප්‍රඩාවක් තමයි මේ පත් කරලා තියන්නේ තෙල්බිල පමණක්ටවේ පෙට්‍රෝලියම් මාස්ත්‍රරෙන්ක් නිෂ්පාධීත හැම දේකම මිල අඩුවේග යන. බදන්න නැතු ඇති තවම මේ බඩ කොට. ගෑස්මිල සීයට හත හයකින් පමණ අඩුවෙලා තියෙන ලෝකවෙද පොලේ සිට හත හකින් අඩවෙලා තියෙනවා ඒ අඩුවීමත් අඩුම ගාන නතාවට දෙන්නේ නෑ එක ජනතාවට දිය යුතුයි මක ජනතාව හැම පැත්තේම හෙම්බත්වෙෙලා යිඉන්නේ. කාටද මේ මුදලයන්නේ. මම අහන්න කැමති ලෝක වෙල පොලේ මෙතනම්ගගේින් ෙල්මිල අඩුවේද ලංකාවේ තෙල්මිල ඩි කරන්න පෞද්ගලික ආයතනයක අයවසි ආයතන මේ කොමස්මුදල කාර දෙයන්නේ.